අයිබෝවන්. අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න. මම උත්කලා රත්නායක මුලින්ම සිරස්තල. කැබිනට් මණ්ඩලයේ තීන්දුවලට එකඟ විය නොහැකි නම් අමාත්‍ය දුරවලින් ඉවත් විය යුතු බව ඇමති සරත් අමුණුගම කියයි. කැබිනට් සාමූහික වගකීම කඩකලේ තමන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම බවට ඇමති විජේදාසගෙන් චෝදනා. මතුගම මංගල සාදයක් අතරතුර ගැටුමක්, නියෝජ්‍ය ඇමති තෙවරක් පෙරුමත් සිටි බවට තොරතුරු. ශ්‍රී ලංකා පිළ එක්දින තරගාවලියත් පරාජයකින් අරඹයි. උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිට වී ඇති බවට තහවුරු වූහොත් නැවත විභාගයේ පවත්වා සිසුන්ට සාධාරණයේ ඉටු කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. කෙසේ වෙතත් විභාග කොමසාරිස් ජෙනරාල් WMNG පුෂ්පකුමාර මහතා සඳහන් කළේ මේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බැවින් සිසුන් අනවශ්‍ය බියක් ඇති නොකරගත යුතු බවයි. රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් තමන් අවසන් සම්මන්ත්‍රණයේදී සාකච්ඡාවට ලක් කළ බව පවසමින් උපකාරක පන්ති ගුරුවරයෙකු ඊයේ ගම්පහ ප්‍රදේශයේ මෙලෙස අත්පත්‍රිකා බෙද හැර තිබුණා. පෙරවරු 11:30 අවසන් වූ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටස් ඉන් මිනිත්තු 5කට පමණ පසු බෙදූ අත්පත්‍රිකාවේ එලෙසම තිබීම සම්බන්ධයෙන් සිසුන් තුළ මතුවේ දැඩි සැකයක්. මේ පේපර් එක අවසන් සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කරලා තියෙනවානේ. ඉතින් අනික ලොකු ප්‍රශ්න හයක් නේ. සී ප්‍රශ්න හයක් කියන්නේ කෙමිස්ට්‍රි පේපර් එක. එතකොට හම්බුනේ නැති ළමයිට මේක අසාධාරණයිනේ. සිද්ධිය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජෙනරාල් WMNJ පුෂ්පකුමාර මහතා පොලිස් මුලස්ථානයට පැමිණිලි කළ අතර එපිලමදුව පොලිස් පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මකයි. ලංකා ගුරු සේවා සංගමය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. B කොටසේ ප්‍රශ්නේ 99% සමාන ලෙස තමයි මේ ප්‍රශ්න පත්‍රයේ B කොටසේ සඳහන් කරලා තිබෙන්නේ. ඒ නිසා බරපතල සැකයක් දැන් මතුවෙනවා විභාග ප්‍රශ්න පත්‍රය විභාග දෙපාර්තමේන්තුවෙන් එළියට ගියාද. පහුගිය කාලේ පුරාම ප්‍රශ්න පත්‍රවල අඩංගු කරුණු එළියට ගිහින් තිබුණා. ඉතින් තවදුරටත් මේ හිඩස වැහිලා නැත්නම් ඒක බරපතල ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්න පත්‍රයේ පිට වෙලා නම් එම ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්විය යුතුව තිබෙනවා. නැවත පවත්වලා මේ දරුවන්ට සාධාරණයක් ඉටු කළ යුතුව තිබෙනවා. මෙතර ලංකා ගුරු සංගමයේ පැවසුවේ පදවිය පරාක්‍රමපුර මහාවිද්‍යාල විභාග මධ්‍යස්ථානයේ රසායනික විද්‍යා ප්‍රශ්න පත්‍ර නියමිත ප්‍රමාණයට වඩා එකක් අඩුව පැවතීම ගැටලු සහගත බවයි. ඊයේ පදවිය පරාක්‍රමපුර මහාවිද්‍යාලයේ රසායන විද්‍යා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පත්‍ර පැකට්ටුවේ එක ප්‍රශ්න පත්‍රයක් අඩුයි. දැන් මේක බරපතල ප්‍රශ්නයක්. කොහේද මේ ප්‍රශ්න පත්‍රය තියෙන්නේ? මොකද උනේ ප්‍රශ්නෙට? ඒ නැති වුණු ප්‍රශ්න පත්‍රයයි මේ බෙදහැරපු ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න අතර සම්බන්ධයක් තියෙනවා. මම වහම පරීක්ෂණයක් කරන්න ඕනේ. මේ පිළිබඳව අප විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් විමසීමක් කළා. ඒ අඩු වෙලා තියෙන ප්‍රශ්න පත්‍රය මේ සහ සම්බන්ධ කිසිදු සම්බන්ධයක් නැහැ. රසායන විද්‍යාව A කොටස තමයි අඩු වෙලා තියෙන්නේ. රසායන විද්‍යාව B කොටස තමයි මේ ආකාරයට අර සිද්ධිය සම්බන්ධයෙන් සිදුවලා තියෙන්නේ. මේ අතර අත්පත්‍රිකා බෙදාහැරි ගුරුවරයා නුගේගොඩ, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, මහනුවර සහ මාතර ප්‍රදේශීය උපකාරක පන්ති ආයතනයන්හි පන්ති පවත්වන බව සඳහන් කර තිබුණත් එවැනි ගුරුවරයෙකු නොදන්නා බව අපකල විමසීමකදී මේ ආයතනයන් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙම ගුරුවරයා කවුරුන්ද යන්න මෙතෙක් මාධ්‍යයට අනාවරණ වී නැහැ. සකකාර ගුරුවරයා සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. පාසල් ළමුන්ගේ පළමු කඩේවිම් විභාගය ලෙස සැලකෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැතුණා. මේ ඊට සහභාගී වූ සිසුන් කිහිප දෙනෙකු පිළිබඳ අපට වාර්තා වූ සංවේදී සිදුවීම් කිහිපයක්. දිවයිනපුර මධ්‍යස්ථාන 3014කදී පැවැත්වුණු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 356728ක් පෙනී සිටියා. දරුවන් මෙසේ උද්‍යෝගයෙන් විභාගය සඳහා පෙනී සිටියත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සුවිශේෂී සිදුවීම් කිහිපයකුත් අපට වාර්තා වුණා. සිය පියාගේ දේහයේ නිවස තුල තිබියදී හැඬු කඳුලින් යුතුව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට ගිය දියණියක් පිළිබඳව සංවේදී පුවතක් අපට වාර්තා වුණේ සූර්යවැව සමගිපුර ප්‍රදේශයෙන්. 52 වෙනිදි ඇගේ පියා මොලේ ඇති වූ පිළිකාවක් හේතුවෙන් පසුගියදා ජීවිතක්ෂයට පත් වූ අතර වැඩිමහල් සොහිරියක්ද මෙවර පැවැත්වෙන අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. මේ අතර බොරැල්ල රිජ්වේ ආර්යා ළමාරෝහලේ ප්‍රතිකාර ලබන ශිෂ්‍යත්ව විභාග අපේක්ෂක දරුවන් 30 දෙනෙකු ගිලන් රථයක් ආධාරයෙන් විභාග මධ්‍යස්ථානය කරා රැගෙන යාමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගත්තේ මෙලෙසයි. එම දරුවන් 30 දෙනා විභාගයට මුහුණ දුන්නේ බොරැල්ල CWW කන්නංගර මහවිද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයේදී. පාදුක්ක මීරියගල්ල ආදර්ශ ගොවිපල ප්‍රදේශයේ පදිංචි හිමාශි කාව්‍යා දැරියද අද පැවැත්වුණු ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නා.
ඇය පදිංචිව සිටි නිවස පසුගිය 15වැනිදා කිසියම් පිරිසක් විසින් ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ අතර එම අභියෝග මැද හිමාශී කාව්‍යා ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වුණේ විභාගය කෙසේ හෝ ජයග්‍රහණය කිරීමේ දැඩි බලාපොරොත්තුවද සමගින්. මහනුවර වත්තේගම ජම්බුගහපිටිය පරණගම මහවිද්‍යාලයේ පැවති එක විභාග ශාලාවකදී විභාගයට පෙනී සිටින දරුවන්ට අසාධාරණයක් සිදු වූ බවට දෙමව්පියන් චෝදනා කරනවා. එනකොට මගේ ළමයාගේ මං එහෙම හෘදේ ලේසිද හොඳයිද කියලා. ඊට පස්සේ අනේ අම්මා ලේසි නම් තිබ්බා. හැබැයි වෙලාව අපිට විනාඩි 30යි දුන්නේ. වෙලාවම් දුන්නේ කිව්වා. අපි පුංචි මිනිස්සු එහින්ද අපිට කවදා හරි නගරෙට දාගන්න දින එකම අවස්ථාව මෙච්චරයි. ඒකන් නැති කරලා විනාඩි 45 පේපර් එක 30ක් කරන් දුන්නා. මේ ළමයි කොච්චර වැටෙනවද? පේපරේ දීලා කැමත් කාලේ එනකොට පල්ලහය ලියනවලු. අපිට පේපරේ 9:30ට දෙන්න තිබ්බා. ඒක දුන්නේ 9:35ට. 10:15ට ගන්න තිබ්බේ ඒක 10ට ගත්තා. එතනින් මිනිත්තු 25යි අපි පළවෙනි පේපරේ කරේ 45 පේපරේ උදුරලා ගත්ත ඒකොල්ලා 15ක් විතර වැඩියෙන් අපිට දුන්නා ඒ පේපරේට. අරකට අඩුවෙන් දීලා ඒකට වැඩියෙන් දුන්නා. අපිට පේපරේ 9:30ට දෙන්න තිබ්බ එක දුන්නේ 9:35. ඊට පස්සේ 10:15 ගන්න තිබ්බ එක 10ට ගත්තා. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකලේ තමන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය කණ්ඩායම බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අස්කිරි මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදුටුවේ ඊයේ රාත්‍රියේ. තිස්සාවැවෙන් තමයි මුළු පළාතටම බොන්න වතුර දෙන්නේ. තිස්සාවැවේ නාණ්‍ය කරවත් යන්න දෙන්නේ නැහැ දේශපාලන. ආමුදුරුවරු නඩු දාගෙන මේ වතුර අපවිත්‍ර කරන එක නතර කරන්න කියලා. අමාර මේ සතියන්තෙට 30-40,000 එන සංචාරකයෝ නානවා. කිව්වා ඉතින් සම්බෝධ සබන්ද විදි ඔක්කොම මිනිස්සු බොනවනේ. මං කිව්වා මට බුදුවේ තියෙන්නේ අනුරාධපුරයේ මිනිසුන්ට වකුගඩු තියෙන එක ගැන කියලා. දිය වෙන එක ගැන නෙවෙයි. කට්ටිය සන්නාසිකින් වර්කින් කමිටි තියලා සත්‍යබද්ධ දෙමතයි දෙකක් විතර. ඒ බලපුවා නිකන් ලාබාල නූග මාළු මාකට් එකේ රන් වෙනවනේ මිනිස්සු වගේ කණ්ඩායම තමයි කෑගෙව්වේ. මටත් කියන්න දේ ටික මම කිව්වා. මගේ හෘද සාක්ෂියට අනුව තින් දීපල විකුණන එක ගැන මට මේක ටික එක වෙන්න බෑ. විකුණන්නත් බදු දුන්නා අවුරුදු 99ක් කියන්නේ පරම්පරා හතරක්. සින්නක්කම තමයි. මයින්දාල් පත් ජනක්. බිලියන වලින් 125ක් වටිනාකම තියෙන රක්ෂණ බිලියන 8ක් විතර. මම ඕපෙකෙදී නිර්දේශ කරා මේක අපෝ ගන්න ගත්තේ. උසාවි තියෙනවා දුන්නා. අනතුරුව අමාත්‍යවරයාට මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් යොමු කළා. මේ වෙන විට යම් ජනමතයක් ගොඩනැගීමෙන් පවතින ඔබතුමා හිතාමතා අධිකරණ කටයුතු පරක්කු කිරීමේ කටයුත්තක් සිදු කරනවා කියලා. අධිකරණ ඇමතිවරු අතීතයේ ඇඟිලි ගැහුවා. ආණ්ඩු පිටින් කඩාගෙන වැටුණේ ඒ ඇඟිලි ගැහිම කරන්න ගිහිල්ලා. පහුගිය ආණ්ඩුව පෙරලෙන්නත් ප්‍රධානතම හේතුවක් වුණා නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු වලට මැදිහත් වීම. අපිට මතකයි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා අධිකරණ කටයුතු වලට ඇඟිලි ගහලා සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව ආසන 8ට වට්ටලා පරාද කරගත්තා. ඒ වගේ අත්දැකීමක් ලබන්න මට කිසිවමනාවක් නැහැ. මට පුජ්‍යලික නඩු නැහැ. කාටවත් කෙරෙහි ද්වේෂයෙන් වෛරයෙන් පලිගැනීමේ අදහසින් මම නඩු කටයුතු වලට මැදිහත් වෙන්න උවමනාවක් නැහැ. ඒ උදවියගේ රාජකාරිය ඒ උදවිය කරයි. මගේ රාජකාරිය මම කරනවා. රාජ්‍ය තීපල සම්බන්ධයෙන් කතා කරද්දී පක්ෂයේ ද්‍රෝහීකම් කරනවා කියලා සාමූහික බව කරනවා කියලා චෝදනාවක් කරනවා. ගිය සතියේ අඟහරුවාදා 20 සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න අමාත්‍ය මණ්ඩලය ඒකමැතිකව තීන්දුව කරා. පැය 48ක් ගියේ නැ බදාදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු එකට වාඩි වෙලා තීන්දුවක් ගත්තා 20 සංශෝධනයට විරුද්ධයි කියලා. අන්න ඒ වගේ ඒවට තමයි සාමූහික වගකීම කඩ කරනවා කියලා කියන්නේ. මේ අතර කොළඹදී අද පෙරවරුවේ මාධ්‍යට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසුවේ පක්ෂයේ ප්‍රතිපත්ති නොතේරෙන පුද්ගලයන් ඔවුන් පිළිබඳවම තීරණයක් ගත යුතු බවයි. ජයජාදන මැතිතුමා එදා කිව්වේ මට රකින්නට පවුලක් නැත කියලා. ජයජාදන මැතිතුමා එදා කිව්ව වචනවල අර්ථය වුණේ මම පවුල් පාලනය අවසන් කරමි. හැබැයි අද සමහර ප්‍රඥාන්ට ජයජාදන මැතිතුමා එදා කියපු වචනේ අර්ථයවත් ඒකේ ගැඹුරවත් ඒකේ භාවිතයවත් තේරෙන්නේ නැහැ. ඒ අය එක්සත් ජාතික පාක්ෂිකයෝ නෙමෙයි. එහෙම අය තමන් ගැන තීරණයක් ගන්න ඕනේ, තමන් ගැන තක්සේරුවක් ගන්න ඕනේ, අනුන් තමන් ගැන තක්සේරු කරන්න කලින්. එකේ කාට තොප්පි දා ගන්න පුළුවන්. ජේදාස රාජපක්ෂ අතුමා කියන ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි කිව්වොත් විතරයි තමයි ඉවත් වෙන්නේ. මෙමණ ඉතින් ඔය ලැජ්ජ බය ප්‍රශ්නයක් තියෙනවා ලෝකේ. රටේ පුරවැසියෝ විනිශ්චය කරයි යම් යම් කාරණා පිළිබඳව. ඒ කියන්නේ විශ්වාස බැංකයකට යන්න සූදානම්ක් තියෙනවා.
විශ්වාසය ප්‍රශ්න ඉවරයි දැන් එක්සත් ජාතික පක්ෂය කෘත්‍ය අධිකාරි මණ්ඩලය පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව කිව්වට පස්සේ තව මොකද්ද විශ්වාස බලන්නේ ඒකාබද්ධ පක්ෂය කියනවා විශ්වාස බන්ධය දෙනවා තජස රාජපක්ෂ ඇමතිවරයා ආරක්ෂා කරනවා කියන සමාන අදහස් දරන පුද්ගලයන් එකතු වෙනවා ඒ හොරුන්ට සහාය දෙන හොරුන්ව හිරයවන ගමන්ට බාධා කරන මේ බාධාවන් ඉවත් කළ යුතු කියන ස්ථාවරයේ මම විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂ සම්පූර්ණ මන්ත්‍රී කණ්ඩායම කෘත්‍ය අධිකාරි මණ්ඩලය එතන ඉන්නේ ඒ වෙනුවෙන් අපි ඉතින් මරාගෙන මැරෙන්න ලෑස්ති කැබිනට් මණ්ඩලයේ තීරණවලට එකඟ නොවන්නේ නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බව අමාත්‍ය සරත් අමුණුගව මහතා අද මහනුවර ගලකෙතල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා. මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. දැන් ඉස්සරට වඩා නිදහස් වාතාවරණයක් තියෙන ඉස්සර ඔහොම කතා කරා නම් එක්ක පක්ෂෙන් එළවලා දානවා එහෙම නැත්නම් කැබිනට් එකෙන් එළවලා දානවා දැඩි පාලනයක් නැති වුණේ හොඳ වෙන්න මුලා නරක වෙන්න මුලා ඒක වෙනම දෙයක් නමුත් තරේ කියන දෙයක් තමයි කැබිනට් එක තීන්දුවක් ගත්තාට පස්සේ ඒ කැබිනට් එකේ ඉන්න ඔක්කොම ඒකට අවනත වෙන්න ඕන ගන්න ඉස්සෙල්ලා නොයෙක් මතභේද තියෙන්න පුළුවන් අභ්‍යන්තර වශයෙන් තීන්දුව ගත්තාට පස්සේ ඔක්කොම ඒකට අවනත වෙන්න ඕන නැත්නම් අසලා යන්න ඕනේ ආණ්ඩුවක් විසින් ගන්න සියලු තීරණවලට හැමදෙනාම එකග වෙන්නේ නැහැ ඒවා පිළිබඳ විවිධ මත පළ කරන්න පුළුවන් හැබැයි ඒවට අහුම්කන් දීම ඒව ගැන ක්‍රියා කිරීම එක පාර්ශවයකින් සිදු වෙන්නට උවමනයි. එවැනි මතභේදයක් ඇති වුනහම අපි කළ යුතුව තිබෙන්නේ සියලු දෙනාම එකතු කරගන්න පුළුවන් වැඩපිළිවෙලට යන එක. මම හිතනවා මේ වෙලාවේ වැදගත්ම දේ සියලු මතයන් වලට අහුම්කන් දීලා සියලු පාර්ශවයන් එකට තියාගන්න ක්‍රියා කිරීම විනා තවදුරටත් ප්‍රශ්න ඇති කර ගැනීම නෙවෙයි. විජේදාස රාජපක්ෂ කිව්වේ හම්බන්තොට වරාය විකුණුම කිය වැරදි ඒක ආපහු ගන්න ඕනේ කියලා. එතකොට UMB එකේ ඉන්න දූෂණයට විරුද්ධව කතා කරනවා කියාගන්න ඕයි මන්ත්‍රීවරු. ඔව් මොනවද කියන්නේ? අද අවංකව කතා කරනවා කියන විජේදාස රාජපක්ෂට විරුද්ධව විශ්වාසභංගයක් කියනවා. ඕකේ කොහෙවත් තමන්ගේ ආන්දේ නැමතිට විරුද්ධ විශ්වාසභංග කියන්නේ නෑ. විරුද්ධ පක්ෂෙන් තමයි තියෙන්නේ. එක භාණ්ඩෝත්තර විශ්වාසභංග යෝජනා කියන්න බෑනේ. ජෝක් එකක් ඒක. ඒක කියන්න උනාවක් නෑ. එච්චර දුරට යන්නත් ඕනේ නෑ. අනිත් රාජපක්ෂලා ලෑස්ති වෙලා ඉන්නවා දැන්. එහෙම ආව නම් අපි උදව් කරනවා කියලා. ඒ chance එක දෙන්නෙත් නෑ අපි. අපි මැදිහත් වෙලා ආණ්ඩු වෙන්න ඇමතිවර බේරගත්තා. ජාතික වීරයා කියලා කියන්න උත්සාහ කරනවා. අපි ඉන්න දෙන්නේ නෑ ඒවට. ඒ වෙරි සෝරි. දැන් බලනකොට හොරු අල්ලන්නේ නෑ කියලා විජේදාස රාජපක්ෂ මහත්තයා බයින්නේ. ඇයි? නීතිපතිව හසුරවන්න හදනවා. මෙයා හිතනවා අධිකරණ ඇමතිවරයන් නඩුකාරයෝ මාරු කරන්න. නඩුකාරයන්ට නඩු තීඳු ලියලා දෙන්න. එහෙම කරන්න පුළුවන්ද මේ ලෝකේ? අධිකරණ ඇමතිවරයා ඉන්නේ නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න නෙවෙයි. අධිකරණ ඇමතිවරයා ඉන්නේ අධිකරණය පාලනය කරන්න නෙවෙයි. අපි මේ ආණ්ඩුවට කියනවා කරුණා කළා. අධිකරණ පද්ධතිය කඩාගෙන වටයන්න උත්සාහ කරන්න එපා. තුම සම්බන්ධව අපි තාම සාකච්ඡා කරලා නැහැ. හැබැයි අපි විශ්වාස භංගවලට අපි සහයෝගය ලබා දෙන්න සූදානමක් නැහැ එතුමට එරෙහිව. ඉතින් එක්සත් ජාතික පක්ෂයෙන් එතුම තරං කරේ. එක්සත් ජාතික පක්ෂය තමයි එතුම පිළිබඳව තීන්දුව ගන්න. අපිට එහෙම පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ එතුම එක. දැන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා වස් කරන්න හේතුව මොකක්ද? රටේ අධිකරණ ඇමති රටේ නඩු ටික බලන්න ඕන. දැන් කියනවා දත. අර අපේ ශිෂ්‍යගේ දත කියනවා රාජපක්ෂලට වෙනම උසාවියක් හදන්න ඕන. රට විකුණගෙන කාලා හොරගම් කරලා මුන් හැමදාම ආණ්ඩුව නේද ඉඳලා තියෙන්නේ. බලන්න දැන් ඔය අපි ආණ්ඩුවක් හදන පණින්නේ දෙකේ දෙකේ පොල්ල ගන්න ආවෝ. අම්මපල්ලා මයින්ද මහත්තයාට බැනපු එකෙක් හරි ආණ්ඩුව හදන්න ආවොත් දෙකේ දෙකේ පොළු අරගෙන එන්න ඕකුන්ට ගහන්න. මම නම් එකක් කියනවා විපක්ෂේ ඉන්නක හොඳයි ඔය හැති කරේ නැතුව. තමන් එල්ටීටී නායක වේලුපිල්ලි ප්‍රභාකරන් පළමුවරට මුණගැසෙන විට ඒ සම්බන්ධයෙන් එවකට අග්‍රාමාත්‍යවරයාවත් නොදැන සිටි බව නොවේ විශේෂ සාමනියෝජිත එරික් සෝල්හයිම් පවසනවා. ඉන්දියාව මූලස්ථානය කරගත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සියක් සමග සම්මුඛ සාකච්ඡාවකට කැමින් එරික් සෝල්හයිම් පවස ඇති සාමසාධක මෙහෙවරේදී තමන් හෝ නොවේ රාජ්‍ය ඒකපාර්ශ්වික වූ බවට එළවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. නොවේ සාමනියෝජිත එරික් සෝල්හයිම් සමග මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කරන්නේ දශක දෙකකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය පිළිබඳ වාර්තාකරණය කළ පද්මා රාවෝ සුන්දරජී විසිනුයි. සාමක්‍රියාවලියේ මැදිහත්කරුවෙකු ලෙස නොවේ රාජ්‍ය තෝරා ගැනීම ඉතා රහසිගතව සිදුවක් බව එම සාකච්ඡාවේදී එරික් සෝල්හයිම් පවසනවා. ඔහු එහිදී සඳහන් කරන්නේ වසර එකහමාරක පමණ කාලයක් ඒ බව දැනුවත්ව සිටියේ එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාම මහතා පමණක් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් නොතිබීම සාමසාධක ක්‍රියාවලිය අසාර්ථක වීමට තීරණාත්මකව බලපෑ බව ඔහුගේ විශ්වාසයයි. එල්ටීටීඊ නායක වේලුපිල්ලි ප්‍රභාකරන් සමග වැඩි කාලයක් ගත කරමින් සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට නොහැකි වීම ගැන කනගාටු වන එරික් සෝල්හයිම් පවසන්නේ එසේ වුවා නම් ආකල්පමය වෙනසක් සඳහා ඔහුට බලපෑම් කිරීමට නිසැකවම හැකියාව තිබූ බවයි. එල්ටීටීඊ සාමාජිකයන් ලෙස උතුරේ දෙමළ තරුණයන්ද ආරක්ෂකංශ සොල්දාදුවන් ලෙස දකුණේ තරුණයින්ද දසදහස් ගණනින් මිය ගියත් ඒ සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් බව එරික් සෝල්හයිම් පවසනවා. ඔහු පවසන්නේ සාමසාධක මෙහෙයුම සාර්ථක වුවා නම් ඉන් වැඩි පිරිසක් අද ජීවත් වන බවත් එසේ නොවීම පිළිබඳ තමන්ට ඇත්තේ දැඩි කනගාටුවක් බවයි.
යුද්ධය අවසන් අදියරේදී තමන් ඇමතු එල්ටීටී දේශපාලනංශයේ නායක පුලිදේවන් ඔවුන්ට යටත්වීමට අවශ්‍ය බවත් ඒ සඳහා සහාය වන ලෙස ඉල්ලා සිටි බවත් එරික් සෝල්හයිම් පවසනවා. යුද්ධය අවසන් අදියරේදී එවැනි මැදිහත්වීමක් සිදු කළ නොහැකි බව එහිදී ඔහුට පැවසුවත් එල්ටීටී නායකයින් යටත්වීමට සූදානම්ින් සිටින බව එවකට ජනාධිපති උපදේශක පැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවයි එරික් සෝල්හයිම් පවසන්නේ. තමන් පමණක් නොව ඇතැම් දෙමළ ප්‍රභූවරුන් හරහද එල්ටීටීය ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් ඉන්දියාවද ඒ සිදු කළ බව තමන් දන්නා බවත් ඔහු පවසනවා. කෙසේ වෙතත් ඉන් දිනකට පසු නඩේෂන් සහ පුලිදේවන් මියගිය බව දැනගන්නට ලැබුණු බව පැවසූ සෝල්හයිම් එම මරණයන්ට නිශ්චිත හේතු තවමත් නොදන්නා බව ඔහු සිය සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කරනවා. එරික් සෝල්හයිම් සමග සම්මුඛ සාකච්ඡාව සිදු කරන පද්මා රාවු යලිත් වරක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇතැයි සෝල්හයිම්ගෙන් විමසුවා. චන්ද්‍රිකා, රනිල්, මහින්ද රාජපක්ෂ, රවුෆ් හකීම් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් වැනි මිතුරන් රසක් ශ්‍රී ලංකාවේ සිටින බවත් ඔවුන් හමු වී කතා කිරීමට ඇත්නම් ඒ සතුටට කරුණක් බවත් සෝල්හයිම්ගේ පිළිතුර වුණා. එමෙන්ම ශ්‍රී ලංකාව තම දෙවැනි නිවහන බව එරික් සෝල්හයිම් පවසනවා. පොල්ගස්සෝවිට සියඹලාගොඩ ශ්‍රී නිලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයේ නිදි කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්ගස්සෝවිට සියඹලාගොඩ ශ්‍රී නිලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයේ නිදි කෙරුණු චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියා. එහිදී සමරු පලකය නිරාවරණය කෙරුණේ ජනාධිපතිවරයා අතින්. මෙහිදී අදහස් දක්වමින් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා පැවසුවේ එවක රජය සහ එල්ටීටී අතර සාම කිවිසුම අත්සන් කිරීමේදී නොසිටි දේශප්‍රේමීන් අද අන්තර්ජාලයේ හඬ නගන බවයි. අන්තර්ජාලයේ ශාල වශයෙන් ඉන්න මේ Facebook දේශප්‍රේමී. හැබැයි ප්‍රභාකරන්ගේ කාලතුවක්කු ප්‍රහාර මඩුකන්ද පන්සලට උඩින් ගිහිල්ලා වවුනියා නගරයේ තිබිච්ච ඉරට්ට පෙරේකුළම කඳවුරට වැටෙන වෙලා ඔය කවුරුවත් Facebook ජාතිමාමකයෝ හිටියේ නෑ. ඒ පැත්ත පලාතක ගියේ නෑ. ඒ අවස්ථාවලදී තාම නිර්භයව තමන්ගේ ගම් පලාත වෙනුවෙනුත් තමන්ගේ රට වෙනුවෙනුත් ඉදිරිපත් වෙච්ච කෙනෙක් අපේ නායක හාමුදු. උන්වහන්සේට නොයෙක් ප්‍රශ්න රජයෙන් අනික් ආයතනවලින් පැන නැගුණා. අපිට මතකයි ප්‍රභාකරන් එක්ක ගිවිසුමක් ඇති කරලා සාමය ඇති කරන්න පුළුවන් කියලා විශ්වාස කරපු අවස්ථාවේ උන්වහන්සේ විතරයි පිටකොටුව බෝධිය ගාවට ගිහිල්ලා අධිෂ්ඨාන පූජාවක් කළේ. ඔය අද Facebook වීරයෝ කවුරුවත් එදා එතෙන්ට ඉදිරිපත් වුණේ නැහැ. උතුරු හා නැගෙනහිර පළාත් වෙනුවෙන් උපාධිධාරී ගුරුවරුන් 1700ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව එරාවුරුහි පැවති උත්සවයකට එක්වෙමින්. මඩකලපුව එරාවුර නගරසභාවේ නව ගොඩනැගිලි සංකීර්ණයේ විවෘත කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ ජනාධිපතිතුමත් අපි සියලු දෙනා අද මේ රටේ ජාතික සමගිය ඇති කරන්න ක්‍රියා කරනවා. ඒ වගේම අන්තවාදයට ඉදිරි නැතුව ක්‍රියා කරනවා. බුද්ධකට ඉස්සෙල්ලා මට මේ මහ ඇමතිතුමත් උතුරේ මහ ඇමතිතුමත් මුණ ගැහුණ නැද්දී පයිදාරීන්ගේ විරැකියාවත් අනිත් පැත්තේ ගුරු හිඟිය ගැන කතා කරා. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යක සාකච්ඡා කළා. දැන් අලුතෙන් මේ පළාතට පයිදාරීමේ ගුරුවරු 1700ක් බඳව ගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. විරැකියාවින් උපයිදාරි විශාල ප්‍රශ්නයක්. පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට අපි දකිනවා ඝෝෂණ පවත්වන සංවර්ධන සහකාරක හැටියට 20000ක් විතර බඳව ගන්නට අපි දැන් මගේ අමාත්‍යාංශය අයදුම් පත්‍ර කැඳවලා තියෙනවා. තෝරාගත්තේ අපි එහෙමද ඉස්සෙල්ලා පුහුණු කරලා තමයි ඊළඟට වගකීම් භාර දෙන්නේ. මේක කරන්න ටික කලක් ගියා. මොකද අපි ආරම්භ කරද්දී රටේ ණය බර වැඩි වෙලා ආණ්ඩුවටවත් මුදල් තිබුණේ නැහැ. මතුගම යටදොළුවත්ත ප්‍රදේශයේ පැවති මංගල සාදයක් අතරතුර දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වුණා. එම ස්ථානයේ සිටි කිහිප දිනක අප ප්‍රවෘත්ති අංශය අමතා සඳහන් කළේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවර පෙරුම මහතා එම සිදුවීමට මැදිහත්ව සිටි බවයි. මේ එම සිදුවීමට අදාළව ජංගම දුරකථන ඔස්සේ රූගත කර අප වෙත ලැබුණු දර්ශන පෙළක්. Thank you.
අද හාට් ටොක් තුලින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගෙන්. ඇයි ඔබතුමා කිව්වේ මේ යහපාලනේ තියෙන නිදහස් පක්ෂ විතරයි කියලා? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතික ජනාධිපතිතුමා එක ඉන්න කණ්ඩායමට විවිධ චෝදනා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් එවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි ඔය ඔබතුමා හිටපු උත්සවයේද හරචන් සිල්ලා මහත්මයා කිව්වා කුණු සම්බන්ධයෙන් බෝඩ් ටිකක් ගහන්න ගියා. ඒකෙත් ඔබතුමාගේ බැනර් එක තියෙන්නේ. අගමැතිතුමා පුරවලා තිබුණේ කෝට්ටේ පාරේ. මේ දිනේ වෙනුවේ හරසද්ද සිල්ලාට තියෙන්නේ කෝට්ටේ සංවිධායකත් එක්ක තියෙන ප්‍රශ්නය මිස මාත් එක්ක තියෙන ප්‍රශ්නය නෙමෙයි. දැන් ඔබතුමාලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කළාට දැන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඇමතිවරයෙක්ට විරුද්ධ විශ්වාස භංගයක් ගෙනල්ලා තියෙනවා. ඇයි ඔබතුමාලා ඒකට සහය දෙන්නේ නැත්තේ එහෙනම්? මොකද මේ ආණ්ඩුවේ කෙලින් කතා කරන ඇමතිවරයෙක් ඉන්නේ විදේශ රාජපක්ෂ මහත්තයා විතරයිනේ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට එතුමත් එක්ක තර්කයක් නැහැ. අපි එතුමාව ආරක්ෂා කරගන්න ඕනේ. දැන් උතුරු මැද පළාත් සභාවේ සභාපතිතුමාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාව එක්සත් ජාතික පක්ෂය. එතනදී ඔබතුමාලගේ බලය රැකගන්න එක්සත් ජාතික පක්ෂය ඔබතුමාලට ඕන වෙනවා. අපේ පාලනේ තියෙන පළාත් සභා හතටම එක්සත් ජාතික පක්ෂයවත් වෙන දේශපාලන පක්ෂයවත් සහයෝගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. විශ්වාස භංගයක් ගේනකොට විජේදාස රාජපක්ෂ මහත්මයාට ඔබතුමාලා ඒකට විරුද්ධ වෙනවා. මේකට කියන්නේ දේශපාලන අනාථභාවය කියලාද? අපි නම් ඔයා කියන්නේ මේ SLF එක අනාථ වෙලා තියෙනවා කියලා. ඩිලන් නියලා තියාගන්න අපි මොන ඡන්දයකටවත් අපි තනියෙන් ඉන්නෙත් නෑ. අපි ඉන්නේ එකතු වෙලා. දැන් ඩිලන් පෙරේර මහත්තයා කියන පක්ෂ මහලේකම්තුමා ඉල්ලාස් වෙන්න ඕන කියලා රවි කරුණානායක මහත්තයා ඉල්ලාස් වුණා වගේ. රවි කරුණානායක වගේ ඉල්ලාස් වෙන්න ඕනේ අපේ දුගින්ද ඇමතිතුමා. එතුමාට තියෙන චෝදනාවම මෙතුමාට තියෙනවනම් අපේ පක්ෂ ලේකම්තුමාට එවැනි චෝදනාවක් නැහැනේ. ඇයි ඔබතුමා මේ පහුගිය දවසක මාධ්‍ය මොකද කිව්වේ මම නිතරම ජනාධිපතිතුමාට වඳිනවා කියලා? වැදල විතරක් මදි. තවත් මොනවද තියෙනවනම් ඒ කරන්න ඕනේ. මොකද එතුමා අද මහමතුරුවට පත් කරලා අපිට සුවාදීනත්වය දීලා තියෙනවා. දැන් ඔබතුමා වගේ මේ වැඳ වැඳ ගිය එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවත් හිටියානේ. ඒ කවුද? මර්වින් සිල්ලා මහත්තයා. නෑ මර්වින් සිල්ලා නෑ. මම දැකලා නෑ. එතුමා මට මේ ළඟදී හම්බුනම එක මල්ලී උඹත් ටිකක් කෙලින් කතා කරා වැඩි මමත් ඔය කෙලින් කතා කරන්න කියලා තමයි යනගත්තේ. උඹ ප්‍රිය සංගයන් කියලා කිව්වා. ඉසුර දේවප්‍රියලා අද නෙමෙයි එදත් කෙලින් කතා කරා. හැබැයි ඉතින් ඔය කොච්චර කතා කළත් අර කුණු ප්‍රශ්නේ පාර්ලි චම්පික රණක මහත්තයාට විසඳන්න පුළුවන් වුණාට ඔබතුමාට විසඳන්න බැරි වුණානේ. මං දැන් හොඳ අත්දැකීම් තියෙන දේශපාලඥයෙක්. මම නිකම් මේක දුම් ගාලා උඩින් ආවේ නෑ. අපි මේ චම්පික උත්සවය වායු වේ කරන්න එපා. අපි දෙන්න දෙකට බෙදලා අපිට රේල් පාරේ දෙපැත්තක යන්න බෑ අර පීල් වගේ. අපි දෙන්න එක පීල් එක යන්න ඕනේ. ඒකෙන් පලා ජනතාවට යාපතක් කියලා. පරක් වෙලා හරි ඔක තේරුණේක හොඳයි. නෑ පරක් වෙලා නෙමෙයි ඒක අපි මුලින්දම කතා කරලා හිටියේ මාධ්‍යෙන් තමයි ඒක විය කරේ. දේවල සත්වෝද්‍යානය තුළදී සතුන්ට ආහාර ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව දඩ නියම කිරීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා තීරණය කර තිබෙනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සත්වෝද්‍යානය තුළ සිටින සතුන්ට නරඹන්නන් විසින් අත්නොමතික ලෙස ආහාර ලබා දීම සම්බන්ධයෙන් හිරු CIA පසුගියදා කළ අනාවරණයෙන් අනතුරුව ඒ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්. දේවල සත්වෝද්‍යානයේ සතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව රැක ගැනීම සඳහා භාෂා ත්‍රිත්වයෙන්ම අවවාදාත්මක දැන්වීම් පුවරු ස්ථාපිත කර තිබුණද ඇතැමුන් අත්නොමතික ලෙස සතුන්ට ආහාර ලබා දෙන ආකාරය අප පසුගියදා CIA හරහා හෙළි කළා. CIA රහසිගත කැමරාවල සටහන් වූ මෙම දර්ශනවලින් පැහැදිලි වන්නේ මොවුන් මෙම වැරදි ක්‍රියාකාරකම් සිදු කරන්නේ හිතාමතා බවයි. මෙම වැරදි ක්‍රියාවන් සිදු කරන පුද්ගලයන් හා ඒවාට නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් අපගේ මේ හෙළිදරව්වෙන් අනතුරුව විෂය භාර අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දේවල සත්වෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේ ඒ අනුවයි. අපගේ මෙම හෙළිදරව්වත් සමග බලධාරීන්ගේ නෙත් විවරවීම සතුටට කරුණක්. කෙසේ වෙතත් මෙම ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ හිරු CIA විමසිල්ලෙන්.
යම් කෙනෙක් මෙතන කෑමවල හිම සතුන දැම්මොත් අපි දැන් කලාප විදිහට තියෙන නිලධාරියෙක් කියන්න පළවෙනි නිලධාරිය විරුද්ධ විනයානුකූල පියවර ගන්නවා දෙවෙනුව එන අය එවැනි නීති විරෝධී කෑම දැම්මොත් එයාට දඩයක් ගහනවා මම හිරු එකට මගේ ස්තුති පුද කරනවා මටත් කතා කළා මම කිව්වා දාන්න කියලා මොකද නැත්නම් මෙයාගේ ඇස් හැරෙන්නේ නැහැ ඒ දාන එකෙන් අපි ඒ ඔක්කොම තුරතුර අරන් මේ අඩුවල් ටික හදන්න පුළුවන් නැත්නම් මම වහගෙන ඉන්නවා දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රට වටා හිරු ධීවර කටයුතුල නිරතව සිටියේදී හෘදයාබාධයකට ගොදුරු ධීවරයෙකු නාවික හමුදාවේ ජයසාගර නෞකාවේ නැවයන් විසින් නිරුපද්‍රිතව ගාල්ලවරායට රැගෙනීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහල කරාපිටත් කරයවුණා. මෙලෙස බේරාගැනුණේ පසුගිය දහ හතර වනදා බේරුවරින් මුහුදු ගිය සස්මික පුතා නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙක්. කෑගල්ල මීපිටිය ප්‍රදේශයේදී අද පෙරවරු 7:30ට පමණ වෑන් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වෑන් රථයේ සිටි දරුවන් 4 දෙනෙකු ඇතුළු 19 දෙනෙකු සහ කැබ් රථයේ රියදුරා තුවාල ලැබුවා. පසුව තුවාලකරුවන් ඇතුළත් කිරුණේ කෑගල්ල මහ රෝහලටයි. සමෘද්ධි දීමනාව තවත් පිරිසකට ලබා දෙන බවට ආණ්ඩුව ප්‍රකාශ කළද සත්‍ය වශයෙන්ම සිදුවන්නේ දැනට සිටින සමෘද්ධිලාභීන්ගෙන් එම දීමනාව කපා අලුත් පිරිසට ලබා දීම බව කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමෘද්ධි නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. කැකිරාව නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළඳසැලකට පසුගිය 17 වනදා පැමිණෙන පුද්ගලයෙකු රන්මුද්දුවක් සොරකම් කරන ආකාරය එහි සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් ව ඇති අතර කැකිරාව පොලිසිය විසින් සැකකරු ඊයත් අරංගුර ගෙන තිබෙනවා. හොර උපතාන අක්කරසියේ රඹෑව ප්‍රදේශයේ වගාලිඳකට වැටි දින දෙකක් පුරා සිටි ඇතින්නක සහ අලිපැටයෙකු ගොඩ ගැනීම සඳහා හොර උපතාන වනජීවී නිලධාරීන් ඊයේ පස්වරුවේ පැය 4ක පමණ මෙහෙයුම ක්‍රියාත්මක කළා. ඒ සමගින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇති දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.